අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල අප්‍රේල් සහන අයවැයක් ඇත්තටම එයිද සහන දෙන්නත් ණයම ගන්න වේවිද කන්න නැහැ කියලා ඉන්දියාවට ගිය අපේ 16 දෙනා පවිත්‍රගේ මෙගාවොට් 356 සබහා ධන විහිණය 20/24 දී සැබෑ වේවිද ඉන්ධන ඇති තැනටම බවුසර් යවන ඉන්ධන ඇමති ලොකුගේ වැඩිමිලට ගෑස් අලෙවි කරන මාෆියා කරුවන් කවුද අදත් රට පුරා ගෑස් පොලිම් ඩයස්පෝරාව සමග සාකච්ඡාවට සූදානම් ජනපති ගෝඨාභය නූලන්ට කියයි රනිල් වික්‍රමසිංහ සහ සරත් ෆොන්සේකාට විශේෂ ජනපති කොමිසමෙන් චෝදනා සත්තු වත්තෙන් හොරා කන සත්තු ගැන කියන ෂර්මිලා හර්ෂගේ චෝදනා කබ්‍රාල් ප්‍රතික්ෂේප කරයි ආණ්ඩුවේ 113ම බස්සන්න හදන විමල් ඉතාමික්මනි මේ ආණ්ඩුවට තියෙන 113 බහුතරය නැති කරනවා रानील गे पिलट यान्न हदन सजबे काट्टिये गैन महिंदानंद क्यू कता हायान्नेंग एक्के नाई यान्नेंग एक्के नाई रायान्नेंग एक्के नाई सायान्नेंग एक्के नाई एक तुकल अगे मत बादु संशोधन पनत के तुम्पत वैडी चांदेन सम्मत वेविद प्रथमे नवदाने देशीय पुआत्वेत ලෝකේ පුරා සියලු රටවල් අඩු වැඩි වශයෙන් ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. මහා බ්‍රිතාන්‍යද ඊයේ විශේෂ සහන පැකේජයක් නිවේදනය කළා. ඒ රට ඉහළ යන ජීවන වියදම සමග ජනතාව දුක් විඳින බව දැනගෙනයි. අපේ රටේ ඊයේ පැවති සර්වපාක්ෂික සමුළුවේදී අප්‍රේල් අයවැයක් කරලියට ආවා. ඇත්තටම හෙට හෝ අලුතින් සහන සහිත අයවැයක් ලැබෙනවා නම් එය පණ අදිමින් සිටින ජනතාවට සේලයින් බිඳුවක් ලැබුණා හා සතුටට කරුණක් වේවි. ලෝකේ පුරා බොහෝ රටවල් ඉහළ යන ජීවන වියදමට මුහුණ දෙමින් සිටිනවා. විශේෂයෙන් බ්‍රිතාන්‍ය පවා ජනතාව ජීවන වියදම් අරගලයකයි ඉන්නේ. ජනතාවට සහන දෙන්න විශාල බදු කප්පාදුවක් සිදු කළා. එසේම ඉන්ධන බද්ද අඩු කිරීමටත් බ්‍රිතාන්‍ය ඊයේ පියවර ගත්තා. විශේෂයෙන් නව සහන මගින් එරට අඩු ආදායම් ලාභීන්ට අත දීමයි මූලික අපේක්ෂාව. එංගලන්තයේ ජනතාවටත් එහෙමනම් අපේ රටේ මිනිසුන්ගේ දුක වේදනාව ගැන කුමන කතාවද? ඇත්තටම ඊයේ සර්වපාක්ෂික සමුළුවේ මූලික අරමුණ උනේත් වත්මන් මූල්‍ය අර්බුදයට යම් ඒකඟතාවයක් ඇති කර ගැනීමයි. එහිදී එයා මෙයාට මෙයා එයාට චෝදනා කර ගැනීම ආරම්භ වුණා. 2015 සිට 2019 දක්වා කාලය තුලදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ක්‍රමක්‍රමයෙන් 7 සිට 32 දක්වා කඩා වැටීලා තිබුණා. විදේශීය ණය ඇමරිකානු ඩොලර් බිලියන 15කින් වර්ධනය වුවද විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 1කින් පමණ පහළ ගොස් තිබුණා. මේ ආකාරයට දුර්වල වී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකයට කොවිඩ් වසංගත පහර වැදුණු විට ඊට ඔරොත්තු දිය හැකි ශක්තියක් ඇත්ත වශයෙන්ම තිබුණා අඩුයි. ඊළඟ සති සහ මාස කිහිපය තුලදී රටක් හැටියට අප ගන්නා තීරණ අප රටේ මුළු අනාගතයටම බලපානු ඇත. ඉතින් අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම රටේ තියෙන මේ උග්‍ර ප්‍රශ්නේ. මෙතනදී අපි ආවේ නැහැ ආපහු මේ පක්ෂ දේශපාලනිට කවුද වග කියන්නේ කියලා මේවා කරන්න. අර පටු දේශපාලනිට මහා බැංකුවේ අධිපතිතුමා කිව්ව හැටියට ආවේ නැහැ. ඒත් මං කනගාටු වෙනවා. එතුම පටන් ගත්තේ මේක ඊළ ගිය ආණ්ඩුවේ වැරද්දක් කියලා. මං ඒකට පිළිතුරු දුන්නා. එතකොට මොකද්ද ඊළඟට පිළිතුරු දෙනවද? අන්තිමට ඉවරෙන්නේ විජය රජුරෝනේ. එයා ලංකාවට ඇවිල්ලා ආවේ නැත්තම් මේ ප්‍රශ්නේ තියෙන්නේ නැහැ කිය. ඕකයි වෙන්නේ ඉතින් මොනටද අපි හිතෙන්ට යන්නේ. ඉතින් මම මේ ගැන කියන්නේ එක කාරණයක් විතරයි. අපි වෙන ප්‍රතිපත්තියක් ගියේ ඒ කාලේ මිනිස්සුන්ට කන්න තිබුණා බොන්න තිබුණා පෙට්‍රෝල් තිබුණා ඊට වඩා කියන්ට යන්නේ නැහැ. තව එකක් තියෙනවා. යනයි මේක අපේ ජයග්‍රහණයක් කියලා. මම මෙතෙන්ට ආවේ විපක්ෂයේ කොටසක් ඇවිල්ලා නැහැ. ඒ මම ආවේ ඒගොල්ල පරාජය කරන්න නෙමෙයි. මෙතෙන්ට ඇවිල්ලා අදහස් ප්‍රකාශ කරලා ඒ වගේ හින් කියලා ඒගොල්ලොත් සම්බන්ධ කරගන්න. ඉතින් අපි මේවෙන් තොරව මේ ප්‍රශ්න ගැන කතා කරමු. නමුත් ජනාධිපතිවරයා සිත් රිදවීම ඇති කරගන්න එපා කියලා සමුළුව දිගටම පවත්වාගෙන ගියා. ඔබතුමාගේ හිත රිදිල්ලක් වුණා නම් ඒකට සමාව ඉල්ලනවා. මම හිතන්නේ අර ක්‍රමවේදයේ එනකොට අවුරුදු ගණනින්ද තමයි එතුමා ඒක දැක්කුවේ. එහෙම නැතුව කිසිම කෙනෙකුට චෝදනා නගන්නට නෙවෙයි. මේ සමුළුවේදී අපේ කනට මී පැණිවක් කරනවා වගේ කතා ඇහුනේ නැහැ. නමුත් අඩු සීනි ප්ලේන්ටියක් නිවලක් කනට දැම්මා වගේ අප්‍රේල් අයවැයක් ගැන ඇහුණා. ජනතාවට සහන දෙන්න කියලා අප්‍රේල් අයවැයක් එයිද?
මම කියන්නේ අලුත් ආයවැයක් අපි සකස් කරනවා නම් අත්‍යවශ්‍ය වියදම් විතරක් හඳුනා ගන්න. දැන් මිතන් රටේ 150කට වඩා සහන දෙන්න සිදු වෙනවා. අපි සංවර්ධන ආයවැයක් දැන්ට අත්හැරලා සහන දෙන ආයවැයකට යන්නේ. අතිගරු ජනාධිපතිතුමනි අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා යෝජනා කරනවා අපිට මේ පත් වෙලා තිබෙන ආර්ථික අර්බුදය තුළ මිත්‍ර රටවල සමුලුවක් ආර්ථික ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් කැඳවන්නටයි කියන එක. අපි එකඟයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් යෝජනා කරා මේ අයවැය ලේඛනය නැවත සංශෝධනය කළා මේ කරන්න. ඒ වගේම අපි මේ ඉදිරි කාලයේ සිංහල දෙමළ හින්දු අවුරුද්දට ඉස්සෙල්ලා ජනතාවට විශාල සහනයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සහනයත් එක්ක මේ නව අයවැයක් ඉදිරිපත් කිරීමට මුදල් ඇමතිවරයා ලෙස මම එකඟයි. ඇත්තටම ජනතාවට සහන දෙන්න ආණ්ඩුව ගාව සංචිත නැහැ. විදේශ සංචිත හිඳිලා සහන දෙන්න බෙහෙත්, ඉන්ධන, අත්‍යවශ්‍ය ආහාර ගේන්න වෙන්නේ ණයට. අපේ ආර්ථික ඔස්තාර්ලා හැමදාම විදේශ ණයක් අපේ සංචිත ලෙස පෙන්වන අවස්ථා එමටයි. ණය කොහොමද විදේශ සංචිතයක් වෙන්නේ? ණයට අරන් සහන දෙනකොට ගන්න ජනතාවත් දෙන ආණ්ඩුවත් දෙකම පරිස්සම් විය යුතුයි. ණයවලට පොලිය ගෙවන්න ඕනේ. පොලිය ගෙවන්න වෙන්නේ අපිටම තමයි. නමුත් මේ මොහොතේ ජනතාවට ලැබෙන රුපියලක සහනයක් හෝ 50 දින රෝගියෙකුට දුන්න සේලයින් බින්දුවක් වගේ. ජනතාව කුමන සහනයක් හෝ අපේක්ෂාවෙන් සිටින බව කිව යුතුයි. මාල් පරිපු අරමේ කන්න බඩු තිනවනේ. ඒව අඩු කරලා දෙන්න ඕනේ. අපේත් ළමයි 3 දෙනෙක් ඉන්නවා. මේක අම කරලා තමයි ජීවිත වෙන්නේ. උණු උදේ ඉන්න අවසර වෙනව දෝන මදි සල්ලි මොනව කරන්නද? ඔය ඉතින් මේ පාරට ඉතින් අවුරුදු කන්නේ නැහැ. හැම බඩකම ගණන් ගිහලා තියෙන දැන්. දැන් කාගේ කුළු වැටරේ රුපියල් 1000ක් ගත්තද බෑ අමාරු ජීවත් වෙන්න. එහෙමනම් අපිට සහල් පරිප්පු කිරිපිටි සීනි සහන මිලකට අඩු මිලකට අපිට ලබා දෙනවා නම් සුදුසුයි කියලා මම කියනවා. මුදල් ඇමති තුමා කියලා තියෙනවා මේ සිංහල උද්දර සාහනසක් දෙනවා කියලා. ඉතින් හිතාගන්න අමාරුයි මොන වගේ සහනයක් ජනතාවට ලැබෙයිද කියලා. ආණ්ඩුවේ නීති රීති අනුකූලව ක්‍රියාත්මක කරන්න ඕනේ වැඩ ඔක්කොම. ඒක කඩවල මේ විල මිල වැඩි කරලා විකුණනවා මිනිස්සුන්ට මේ වදයක් දෙනවා මේ. ඒ නිසා ලංකාවේ ජීවිත වෙන්න අමාරු. ඊයේ දවසේ බැසිල් රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා අලුත් අයවැයක් ඉදිරිපත් කරනවායි කියලා. ඇත්තටම හොඳයි සිංහල අවුරුද්දට තව සති දෙකක්වත් නැහැ. ආණ්ඩුව එන්න කලින් කිව්වේ ඉන්න රටක් තියෙන්න ඕනේ කියලා. දැන් රට දිනනවා. තව ටික දවසකට මේ රට ඇතුලේ ඉන්න මිනිස්සු ඉතුරු වෙයිද කියලා ප්‍රශ්නයක්. මේ යන විදිහට මිනිස්සු බඩගින්නේ මැරිලා. මේකත් රංගපෑමක්ද කියලා අපිට සැකයි. අපේ රටේ ජනතාව ඉතිහාසයේ කිසිම දවසක කන්න නැහැ කියලා වෙනත් රටක සරණාගත භාවයක් ඉල්ලලා නැහැ. යුද්ධය දේශපාලන තර්ජන ආදී පදනම් කරගෙන තමයි වෙනත් රටවල සරණාගත භාවය ඉල්ලන්නේ. නමුත් යාපනයේ සහ මන්නාරමේ දහස්සේ දෙනෙකු තමිල් නාඩුවට පලා ගොස් තිබෙනවා. ඒ අපිට කන්න නැහැ කියලයි. ඇත්තටම අපේ රට හැම අතින්ම ඇහෙන්නේ අහස උසට ගිය සහ යමින් පවතින ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිලයි. ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ රටේ ආහාර හිඟයක්ද පවතින බව පවසමිනුයි. මෙම පිරිස යාපනයේ සහ මන්නාරමේ සිට තමිල්නාඩුවට ගොස් තිබෙන්නේ ඒ මුහුදු මාර්ගයෙන්ුයි. රාමේශ්වරම් වෙරළේ දූපතක අතරමංව සිටියේදී මෙම පිරිස වෙරළ ආරක්ෂකයන් විසින් බේරාගෙන තිබෙනවා. අලුත උපන් මාස 4ක බිලිඳෙකු හා අවුරුදු 6 සහ වයස අවුරුදු 9 වයස් කාණ්ඩවල දරුවන් දෙදෙනෙකුද සිටන බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම සරණාගතීන් ඉන්දිය පොලිසියට පවසා ඇත්තේ ආහාර සෙවීමට සති ගාණක් දුක් විඳී බවයි. අන්තිමට දීවර බෝට්ටුවකට රුපියල් 50,000ක් ගෙවා පැමිණි බවද මෙම සරණාගතීන් පවසා තිබෙනවා. තවත් පවුල් ඉන්දියාවට ඒමට ක්‍රම සොයන බවයි මේ පිරිස ප්‍රකාශ කර ඇත්තේ. මගේ මහත්තයා නැහැ. ඒ නිසා ළමයෝ බලා ගන්න ගොඩක් අමාරුයි. ඉන්න නෑදෑයොත් මට උදව් කරන්නේ නැහැ. අපේ නෑදෑයෝ අපේ ළමයි බලන්නේවත් නැහැ. රට කලින් වගේ නෙවෙයි. මේ දවස්වල හැමදේම මිලයි. අපිට ජීවත් වෙන්න ගොඩක් අමාරුයි. ලංකාවේ තියෙන හැමදේම මිල වැඩි. ඒ නිසායි මම මෙහි ආවේ. අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් ඉන්දියාවට පලා ගිය සරණාගතීන් පිළිබඳව ප්‍රශ්න කළා. මන්නාරම් සහ යාපනයේ යන දිස්ත්‍රික්කවලින් දැන් ජනතාව මේ රටේ ජීවත් වෙන්නට බැරි යයි කියලා පටන් අරගෙන ඉන්දියාව කරා යන විවිධ නිරීක්ෂකයෝ කියනවා මේක එන්න එන්න වැඩි වෙයි කියලා. මේ ප්‍රශ්නෙට මොකද විසඳුම? අපි පිළිගන්නවා බඩු මිල වැඩි. අපි පිළිගන්නවා මිනිස්සුන්ට අමාරුයි කියලා. ඒ පිළිබඳ කිසි තර්කයක් නැහැ. බඩු මිල වැඩි. ඒ පිළිබඳව මම ඔබතුමත් එක්ක ගැටුමකට යන්නේ නැහැ. ඒක මම පිළිගන්නවා. හරාගත හැකි මුදලකට ජනතාවට ආහාර අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීම මේ වෙලාවේ අමාරු කාර්යයක්. ජනතාවට දරාගත හැකි මුදලකට ආහාර පාන ලබා ගැනීම අද දවසේ උපරිමයෙන්ම අපහසු කාර්යයක්.
ඇතරම අපේ රටේ මේ මොහොතේ හිඟයක්සේම දරා ගන්න බැරි තරමට මිල ඉහළ යාමක්ද තිබෙනවා. පාන් පිටි කිලෝ වේ ඉඳලා බිත්තරේ දක්වා මිල ඉහළ ගින්. පාන් ගෙඩිය රුපියල් 130ක් විතර වෙනවා. බිත්තරයක් රුපියල් 32ක්. මේ විදිහට ගණන් ගිහින් තියෙන බහණ්ඩ මිල ලියන්න ගියොත් ඒක දැන් ජීවිතේ තරම් දිගු ලයිස්තුවක් වෙලා අවසන්. සිමෙන්ති මිල ඉහළ ගියේ හිතා ගන්නත් බැරි විදිහට. අද රට තුල සිමෙන්ති පවා හිඟයි. ඒ නිසා අත්උදව් කරුවගේ සිට මේසන් බාස් දක්වා අසරණ වෙලා. මොනවාගේ කියනවනම් ඉතින් මහත්තයා කතා කරලා වැඩක් නැහැ ඉතින්. කිසිම දෙයක් කතා කරලා තේරුමක් නැහැ. පිට අත්ලා තියෙන නිර්ණමන ඉතින් කණ්ඩවත් නැහැ ගෙවල්. මාස ගානකට පස්සේ තාම මේ පොඩි වැඩක් වාන මේ වැඩේ කරා. සිමෙන්ති මිල ගොඩක් ඉහළට ගිහිල්ලා තියෙන දැන්. සිමෙන්ති මිටික මිල ඇවිල්ලා රුපියල් 1800ක් 2000ක් අතර. මිනිස්සු ඒ මිලට සිමෙන්ති අරන් ඉතින් ගෙවල් දොරවල් හදන්න කැමති වෙන්නේ නැහැ. මේ සිමෙන්ති ලොරියක් ආවේ 2020කින් විතර. ආය 2020කට පස්සේ තමයි ආයෙනව නම් එන්නේ. ඉතින් අපි ජීවත් වෙන්න ඉතින් අපිටත් ගියක් ගන්න තියාගෙන ඉන්න ඕනේනේ. දරුවන්ට ප්‍රශ්න පත්‍රය දෙන්න තරම්වත් කඩදාසි නැති බව ලංකා ගුරු සංගමේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. පරණ කළු ලෑල්ලට යලි පණ දීලා ප්‍රශ්න පත්‍රයේ එහි ලියලා උත්තර ලියන්න වෙයිද? වාර විභාගයේ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රශ්න පත්‍ර ලබා දීමට කොළ නැහැ. මේ නිසා පළාත් කීපයකම ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරලා නැහැ. ඒ තත්ත්වය රට පුරාම යම් යම් මට්ටමකට මේක බලපාල තියෙනවා. ඉතින් මේකට පිළියමක් විදිහට ඔවුන් කියන්නේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර කළු ලෑලි වල නැත්තම් විවිධ වෙන වෙන ක්‍රමයකට ප්‍රදර්ශනය කරලා ළමයින්ට ලියා ගන්න සලස්වන්න කියලා. දැන් මේක ඇත්තටම මේක විහිළුවක්. තුන අවසාන වාර විභාගයට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර දෙන්නේ නැහැ. ප්‍රශ්න පත්‍ර දෙන්න කඩදාසි නැහැ කියලා. රටේ අර්බුදයේ මොන තත්ත්වයක තියෙනවද කියන එක පැහැදිලි. මේ අතර දැන් සමහරු මිල වැඩි කරන්න හිතා ගන්නත් බැරි විදිහට. දුම්රිය තමයි ජනතාවට මේ වෙලාවේ අඩුම ගාස්තු ඇති ප්‍රවාහන මාධ්‍ය. ඒකත් සමහර ප්‍රදේශවල ගාස්තු 50%කින් හිතූ හිතූ ආකාරයට මිල වැඩි කරලා. දුම්රිය දෙපාර්තමේන්තුව කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ඊයේ මැදම රාත්‍රියේ සිට නගරාන්තර සහ දුර්ගමන් සේවා විශේෂ ශීඝ්‍රගාමී දුම්රියවල ගාස්තු සංශෝධනයක් කරලා තියෙනවා. හැබැයි ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම කරන්නේ දුම්රිය ස්ථානාධිපතිවරු අපිව දැනුවත් කිරීම කරලා නැහැ. දාල ලේඛනය පෙරේදා දිනේ නිකුත් කළාට කිසිදු දුම්රිය ස්ථානයකට මේ මොහොත වෙන විට ලැබිලා නැහැ. මේ වගේ ක්ෂණිකව තීන්දුව తీරන ගැනීමෙන් මගින් හා ගැටෙමින් ඉන්න දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දැඩි අපහසුතාවයක් වෙනවා. මේ මොහොත වෙන විට ඉන්ධන අර්බුදයක් දැඩිව තියෙනවා. ඒ තියෙනකොට දුම්රියට මගින් වැඩි වෙලා තියෙන මොහොතක හිතෝ හිතු ගණන් වලට ප්‍රවේශ පත්‍ර වැඩි වෙලා තියෙනවා. ගම වේදනා සමහර ප්‍රවේශ පත්‍ර 50%කින් පමණ සමහර ප්‍රවේශ පත්‍ර 60%කින් පමණ මේ ආකාරයේ විවිධ ආකාරයට වැඩි කළා. හරියාකාරව අපිව දැනුවත් නොකර මේ කටයුතු කිරීමට අපි විරුද්ධයි. ඇත්තටම ඉන්දන ඇමතිතුමාට උදේ හවස තෙල් නැව් එනවා. ඒ නිසා එතුම කියන විදිහට ඇත්තටම හිඟයක් තියෙන්න බෑ. ඒ වගේමයි ඉන්දන බෙදා හැරීමේ ක්‍රමය බිඳ වැටිලා කියලා අප කීප සැරයක්ම කිව්වා. අද ඇමතිතුමාගේ කතාවෙන්ම ඒ බව සනාථ වුණා. සමහර ඉන්දන හල්වලට බවුසර් ගිහිල්ලා. නමුත් ඒ පෙරවුම් හල්වල ඉන්දන තියෙනවා. බවුසර් ආපහු හරවලා එවලා. ඉන්දන නැති පෙරවුම් හල්වලට බවුසර් යවුවා නම් නේද හොඳ? තාමත් රටේ ඉන්ධන පොලේ මීට සති ගානකට කලිනුයි ඇමති ලොකුගේ කිව්වේ කිසිම ඉන්ධන හිඟයක් රටේ නැහැ. රටේ පොලිම් තියෙන්නේ ජනතාව බෝලිවලට ඉන්ධන ගෙනියන නිසා කියලයි. මේ මොන බොරුවක්ද කියලා හිතෙන්නේ මිනිස්සු අසරණ වෙලා දවස් ගාණක් පොලිම් වල හිතාමතා ඉඳීද කියලයි. අද ඇමති ලොකුගේ කිව්වේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ධන ගබඩා කරලා තියෙනවා. සමහර ඉන්ධන පිරවුම් හල් බවුසර් හරවලා එවලත් තියෙනවා. අදත් අද උදේ 6 ඉඳලේ බෙදුම් කටයුතු කරගෙන යනවා. ඒ කටයුතු කරගෙන යනකොට අපි තීන්දුවක් අරගත්ත කොළඹ නගරයට හැමදාම උදේට සෑම ෂෙඩ් එකකටම ඩීසල් බවුසරෙකුයි පෙට්‍රල් බවුසරෙකුයි අරින්. ඒ වගේම හන්දෑවෙ 2-3 වෙනකොට තව වරක් එකට අරින්. දැන් මට උදේ කතා කරාම සමහර තැන් වලින් තෙල් රිටර්න් වෙලා ඇවිල්ලා තිනවා තෙල් ගබඩාවල තිනවා. ඒකම කොළඹ නගරේ බූම් තෙල් තියෙන පිරවුම් පොල් අඩුයි. ඒ හැම පිරවුම් පොලකටම බූම් තෙල් බවුසරෙකුත් අපි අරින්. ඒ අක්කම මම අද උදේ වරේ 5:30ට විතර චෙක් කරා. ගාල්ල මාතර කුරුණෑගල අනුරාධපුරේ සරසබිවුන මහපුතලේ මඩකලපේ අපි අරපු තෙල් තොග තවම තියෙනවා. හැබැයි අද හෙට වෙනකොට අපි නැවතත් තවත් රේල්වෙන් තෙල් තොග අරිනවා. ඒ බෝගි ඒවා ටැංකිය වලට දාගෙන බෝගි කොළඹට ආපු ගමන් තව රොමක් අරිනවා. ඒ හින්දා මේ සති 2-3 තෙල් බෙදාහැරීමේදී මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. එතනින්ම පැහැදිලි වෙනවා මේ ඉන්ධන බෙදීමේ දුර්වලතාවයන් තියෙනවා කියලා. පිරවුම් හලේ ඉන්ධන තියනවාද නැද්ද කියලා දන්නේ නැතිවද මේ විදියට බවුසර යන්නේ? ඇතිවෙන්න ඉන්ධන තියනවා නම් සභාපතිතුමයි ලේකම්තුමියවත් එකතු කරගෙන කරුණා කරලා ඉන්ධන නැති පිරවුම් හලවලට බවුසර යවන්න කියලා අපි මතක් කරනවා. ඒ මුනොත් ඇමති ලොකුගේ කියන නම ලොකු නමක් විදියට පවතී.
මේ අතර දින 24කට අවශ්‍ය පෙට්‍රල් සංචිත පවතින බවයි බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. දිවෙනපුරා ඉන්ධන පිරුම්හල් වෙත ඉන්ධන සැපයුමද අඛණ්ඩව සිදු කර බව බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. අපිට පුළුවන් උපරිම වේගයකින් දිවා රාත්‍රී නොබලා අපි තෙල් ටික ලංකාවේ තියෙන සියලුම සෙඩ් වලට ලයිලයියේ රැගෙන යනවා. තව නොබෝ දිනකින් මේ මුළු ශ්‍රී ලංකාවේටම තෙල් ටික බෙදා හරියලා අවසන් කරගන්න පුළුවන් වෙයි මේ තදබදය අවසන් කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. බලධාරීන් නිලධාරීන්ගේ මේ මුනිවත රකින්න පිළිවෙත නිසා අදත් ජනතාව පෝලිමේ. මේ අතර පවතින ඉන්ධන හිඟය නිසා තවත් පැය ගණන් දවසෙන් දවස විදුලි කප්පාදුව දික් වෙනවා. මේ පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස සෝභා දනමේ එල්එන්ජි විදුලි බලාගාරය තුලින් මෙගාවොට් 350ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කිරීමට පියවර ගන්නා බවයි විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ. මේ රටේ අලුතෙන්ම ඉදිවෙන බලාගාරය සෝභා දනවි බලාගාරය විදිහට තමයි නම් කරලා තියෙන්නේ. ඒ වගේම මෙය මෙගාවොට් 350ක පමණ ධාරිතාවයක් නිපදවන්නට පුළුවන් බලාගාරයක්. එල්එන්ජි තමයි මේ බලාගාරයට පාවිච්චි කරන්නේ. ඒ අනුව අපි ලබන අවුරුද්ද වෙනකොට බලාගාරය පද්ධතියට එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ මෙය වසර ගණනාවක් පරක්කු වෙච්ච බලාගාරයක්. මීට කලින් මෙය පද්ධතියට එකතු වුණා නම් අද තියෙන මේ විදුලි අර්බුදය ඇති වෙන්නේ නැහැ. ලාෆ් ගෑස් සිලින්ඩර් එක මිල රුපියල් 4199යි. ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් එක මිල රුපියල් 2750යි. නමුත් සිලින්ඩර් හංගල රුපියල් 6700ට ගෙදරටම සිලින්ඩර් ගෙනත් දෙන මාෆියාවකුත් ක්‍රියාත්මක වනවා. මේ මාෆියාව ආරම්භ වුණේම හිඟයත් එක්ක. ඕනම භාණ්ඩයක හිඟය ඇති වෙනකොට මිල ඉහළ ගිහින් වැඩි මිලට අලෙවි කිරීම අනිවාර්යෙන් සිදු වෙනවා. ගෑස් අර්බුදයෙන් බේරෙන්න නම් මුලින්ම කළ යුතු වන්නේ වෙළඳ පොලේ ගෑස් සුලභ කිරීමයි. කෙරවල පිටිය පර්යන්තය සතුව මේ වන විට ප්‍රමාණවත් ගෘහස්ත ගෑස් සංචිතයක් පවතින බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරනවා. ඒ අනුව ඉදිරි දින 10 ඇතුළත ගෘහස්ත ගෑස් සිලින්ඩර 10,10,000ක ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවයි එම සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. ලිට්‍රෝ සමාගම සතුව ප්‍රමාණවත් ගෑස් සංචිත තිබුණද එම ගෑස් ජනතාව අතට නම් තාම ගිහින් නැහැ කියලයි තවමත් පවතින ගෑස් පෝලිම් වලින් පෙනෙන්නට තිබෙන්නේ. ඇතැම් ප්‍රදේශවල ජනතාව ගෑස් නැතිකම නිසා සිය විරෝධ දෙහෙද පළ කරනවා. දවස් තුනක් කඩේ හත විතර එක දැන් අපිට ගැන දින්නේ. අවුරුදු කන්න නෙමෙයි එදා වේලවත් හොයා ගන්න බැරුව ඉන්නේ දැන් මිනිස්සු. ඊයේ රෑ ඉඳලා ඉන්නේ. හත්යා හිටියේ රෑ. ළමයි ඉස්කෝලේ දාලා මං හොඳටම හොඳයි දැන් හොව්. ගෑස් පොලිම රෑ 9 ඉඳලා මිනිස්සු දුක් විඳින්නේ. ඉතින් පාලකයන්ට කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඡන්ද දෙන්නේ පොලිමේ ගිහිල්ලා. ගෑස් පොලිමේ තියෙන සාමාන්‍ය ජනතාව. මේ අතර බලංගොඩ ප්‍රදේශයේ ගෑස් මිල දී ගැනීමට පැමිණි ජනතාව උණුසුම්කාරී ලෙසද හැසිරුණා. ගෑස් රැගෙන පැමිණි ලොරි රථය ගෑස් 100ක් පමණක් බෙදාදී නැවත යාමට උත්සාහ කිරීමේදී මෙලෙස ලොරි රථයේ රියදුරු සහ පැමිණ සිටි ජනතාව අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ¡Vamos!
මේ ගෑස් අර්බුදය හමුවේ අසරණ වෙලා ඉන්න ජනතාව තවත් අසරණ කරමින් මහා ජාවාරම් ක්‍රියාත්මක වෙනවා. උදේ ඉඳලා පෝලිමේ හිටියත් ගන්න ගෑස් සිලින්ඩරයක්වත් නැති ජනතාව මේ ජාවාරම් වලට හසු වෙනවා. තියෙන ගෑස් සිලින්ඩර පවා අලවිකරුවන් විකුණන්න නැති පුවද්ද අපට වාර්තා වෙනවා. ඒ මිල වැඩි වෙනකල් ඉඳලා විකුණන්න. අන්තිමට ඒකෙනුත් අසරණ වෙන්නේ අහිංසක පෝලිමේ ඉන්න ජනතාව නොවේද? මේ සමහර මාෆියා වලට අලවි නියෝජිතයින්ද සම්බන්ධ ඇති. මේ ගෑස් පෝලිම් නිමවන්නේ නැත්තේ ඒ නිසාදයි අපිට සාධාරණ සැකයක් තියෙනවා. අලවි නියෝජිතයිනුත් කඩහිමියනුත් එකතු වෙලා 1000 2000 3000 යටිමඩි ගහන්න මේවා ක්‍රියාත්මක කරනවාද? මේ පිළිබඳව රජයේ වහා සොයා බැලිය යුතුයි. ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදුවන වෙලාවෙ තිබ්බ උනන්දුව මේ ගෑස් හිඟයේදී රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතාගේ පේන්න නැහැ. එතුමත් කලකිරිලද දන්නේ. මාධ්‍ය එද්දි දැන් ඔහුත් පැනලා යනවා. උත්තර දී ගන්න බැරි තරමටම රාජ්‍ය ඇමතිත් අසරණ වෙලාද කියලා අපිට අහන්න වෙනවා. එහෙත් ඔහුට එහෙම කරන්න පුළුවන්ද? මේක ඔහුගේ වගකීමක් නොවේද? අන්තිමට ඒකෙන් අසරණ වෙන්නේ අහිංසක ජනතාව. තවද ගෑස් සිලින්ඩර වැඩිමිලට විකිණීමේ තවත් ජාවාරමක් ගැන අපිට තොරතුරු වාර්තා වෙනවා. ලාෆ් ගෑස් සිලින්ඩරවල මිල වැඩි කළාට තවමත් ලිට්‍රෝ සමාගම සිය ගෑස් සිලින්ඩරවල මිල වැඩි කරලා නැහැ. නමුත් හැටන් ප්‍රදේශයේ ගෑස් අලවිකරුවෙකු සිලින්ඩරය රුපියල් 4500ට විකුණන පුවතක් අපට වාර්තා වුණා. ගෑස් අදවිලා තිනවා ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරලා නැහනේ 2800ට විකුණන තියෙන ගෑස් එක 4500කට විකුණලා තිනවා ඒක මිනිස්සු ඇව්වාම මෑවා කඩේ වල කොහෙද එංගිලා උදේ පාන්දරම එයා රුපියල් 4000කට වැඩි ගෑස් සිලින්ඩර් විකුණලා තිනවා ඒක ඉතාම අසාධාරණ වැඩක් තොරතුරු සොයා බැලීමේදී මේ මාෆියාව රට පුරාම මේ අවස්ථාවේ ක්‍රියාත්මක වන බව අපට දැනගන්න ලැබුණා. මේ මාෆියාව නැවැත්වුවේ නැත්නම් මේක පාලනය කරගත නොහැකි මට්ටමකට යනවා. හිඟය අවසන් කර මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන්න. එතකොට මේ ගෑස් මාෆියාව යට ඉන්න ලොකු ලොක්කන්ගේ නමුත් එළියට ඒවි කියලා කියන්න කැමතියි. එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වුණා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවීම සිදු කර තිබූ මහබැංකු අධිපතිවරයා ඊට සහභාගී වී තිබුණේ නැහැ. මීට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සිය අප්‍රසාදය පාර්ලිමේන්තුවේදී පළ කර සිටියා. මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී වුණා. පිල්මාරුවක් ගැනද අද පාර්ලිමේන්තුවේදී කරුණු හෙළි වුණා. තානාපති කාර්යාල ගණනාවක් වහගෙන වහගෙන යනවා ඩොලර් දෙය කියලා පටි ගෙවන්න. තිබෙන ඩොලර් ප්‍රශ්නයත් එක්ක අපි යම් කිසි මට්ටමකට බලනවා ඒ තානාධිපති කාර්යාල 65ක් තියෙන එකේ ප්‍රයෝජනයක් තිබෙනවද කියලා. චීන තානාධිපති කාර්යාල සහ ඉන්දියානු තානාධිපති කාර්යාලය පමණක් රඳවගෙන අනිත් සියල්ල අයින් කර ගැනීම සඳහා තමයි මේ ආණ්ඩුව කරේ. මොකද ගරු ඇමතිතුමාගේ මේ මෝඩ ඇසීම මෙහෙලා දකින්න ඕනේ මේ රටේ ජනතාව. දවැන්ත ආහාර අහේනියක් සඳහා රට මුහුණ දීමේ බරපතල අනතුරක අපි ඉන්නවා. ආහාර සුරක්ෂිතභාවයේ පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. අපි ලෑස්ති සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ කී දෙනෙක් ගැලවිලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හිට ගන්නවද කියලා බලමු. කැට තියලා කියන්න සුමාන දෙකයි. එනාගේ නන්දික කියන්න. මේ රටේ ජනතාව නිවැරදි තීන්දුව ගන්න ඕන වෙලාවට ගනි විපක්ෂ නායකතුමා හයන්නෙන් එක්කෙනයි එයන්නෙන් එක්කෙනයි රයන්නෙන් එක්කෙනයි සෑන්නෙන් එක්කෙනයි මුදල් ඇමතිතුමාට කියන්නේ මෙතෙන්ට ඇවිල්ලා මේ මූල්‍ය තත්ත්වය ගැන පාර්ලිමේන්තුවට කියන්න කියලා එක එක කෙනා බයිලා කෙනා අය බයිලා අහන්න ඕනේ මේ තියෙන්නේ ගතු කළ අගේ මත බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම අදත් මේ පනත ගැන කතා කරද්දි මුදල් ඇමතිවරු නෑනේ මෙතරම් ආර්ථික අර්බුදයක් ව්‍යසනයක් අහේනියක් රටේ ඇති වෙලා තියෙද්දි මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුව සත පහකට ගණන් ගන්නෑ මේ වැඩබදු වැඩි කිරීම සිද්ධ වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලි කොන්දේසි වලට තමයි මේ ආණ්ඩුව ඇත්තටම ගත්තොත් ඡන්දේ දීපු ඡන්දදායකයන් විතරක් නෙමෙයි 2.20 ලක්ෂයක් විතර මේ රටේ ජනතාවගෙන් පලිගන්න ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා විකුණම් කෑමයි ණයට කෑමයි කොරා කෑමයි තමයි මේ ආණ්ඩුවේ එකම ප්‍රතිපත්තිය රට හැදිල්ල නෙමෙයි දැන් මේ රටේ ප්‍රශ්නය ගැන මෙච්චර අර්බුද තියෙද්දි සභාපතිවරයා අද එන්න කියලා තිබුණා නිවාඩ් කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිවරයාට සහ මුදල් මණ්ඩලයට සහ භාණ්ඩාගාරයේ ලේකම් ආටිගල මහතා
දහයයි 45ට ටැක්ස් එකක් එවනවා මම මේක සභාගත කරනවා ටැක්ස් එකකින් දන්නවනේ අපි එන්නේ නැහැ කියලා එතකොට කවුද මෙතන ලොකු මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ විතරයි ජනාධිපතිතුමාට බලයක් නැහැ නීති සම්පාදනය කරන්න පාර්ලිමේන්තුවේ මූල මුදල් කාර්ක සභාවට නිවාඩ් කබ්‍රාල් සහ ඒ කණ්ඩායම නොපැමිණීම මේ පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම හැලුවට ලක් කරලා තියෙනවා එම කරන්න අයිතියක් කාටවත් නැහැ එන මොන 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 කෙහෙල් මලටද මේ පාර්ලිමේන්තුව මුදල් ඇමතිවරයා එන්නේත් නැහැ ප්‍රශ්න වලට උත්තර දෙන්නේත් නැහැ මාස 3ක් ඇවිල්ලත් නැහැ මහ බැංකුවේ අධිපතිවරයා එන්නේත් නැහැ එන කාටද මේවා කියන්නේ කාටද කියන්නේ you cannot violate the constitution like this what is our power how can we act if they don't come what do we expect to do වහාම වකදවන්න මේ ඩොලර් අර්බුදයට වා කියන්න වෙන කවුරුත් නැමේ අංක 1 කබ්‍රාල් රටක් අංකලොත් කරලා කාබාස්නිය වගේ වගක් නැතුව ඉන්නවා. හිලාජපක්ෂ මහත්තයා ගත්ත උදාහරණේ බොහොම අගේ. මරණ තුලක් ඇති මිනිහෙක් පැණිකෑයි. ඇත්තනේ ගරු මන්ත්‍රීතුමා. දැන් කල්පනා කරලා බලන්න. මහා පාරේ හෝලින් වල කී දහක් මැරෙනවද? බැසිල් රාජපක්ෂ මහත්තයා පැණිකෑවේ නැද්ද? ජනතාව මහා පාරේ මියෑදිලා මැරලා ගියත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල පැණි කන බව සහතික වෙලා තියෙනවා. අපි නාමල් රාජපක්ෂ මහත්තයා ගන්න ෆන් එක දැන් පේනවනේ මූණු පොත්වල. ගරු මුදල් නැති බෑ ඉල්ලනවා පාර්ලිමේන්තුවට. මං ഇതുවාගේ අහන්න කැමති රටේ මුදල් තත්ත්වය ගැන. උත්තරයක් දෙනවා ගරු රාජපක්ෂ ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ කාලය සෙල්ලමකට ගන්න එපා. මම ඔබතුමාගේ කාලයට බාධා කරේ නෑනේ. ඔබතුමා නිදියගෙන ඉන්නකෝ. ඔබතුමා නැගිට්ටාම හරි කරදරයි. මුදල් ඇමතුමා මෙතන ඉන්නවා මෙතන වාඩි වෙලා. එතුමාට ඇයි උත්තරයක් දෙන්න බැරි? ඔබතුමාගේ කණ්ඩායමේ කී දෙනාද ඉන්නේ? එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි. ජාත්‍යන්තර මූල්‍ය අර මුදලත් එක්ක අස්සම් කරපු ගිවිසුම ඔබතුමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවද? කියන්න. අපිට මේ රටට හංගන්න දේවල් නෑ. මේ ආර්ථික අර්බුදේ විශේෂයෙන්ම විදේශ විනිමය අර්බුදේ තමුන්නාන්සල තමයි නිර්මාතෘවරු. ඔබතුමාලගේ මහ බැංකුවේ අධිපති ඔය පරණ කතා කියන්න ගිහිල්ලා අහගත්ත හොඳටම ඉස්සර නිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමා තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා වෙනුවෙන් හැම ප්‍රශ්නකටම උත්තරේ දුන්නේ ඔබතුමාට මතකනේ ගරු මූලාසන මන්ත්‍රීතුමනේ මම හැම ප්‍රශ්නකටම උත්තරේ දුන්නේ කඩේ ගියා විතරක් නෙවෙයි කඩේ ගිහිල්ලා 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 රනිල් වික්‍රමසිංහ මහතාට ටොක්කක් කළා සජිත් ප්‍රේමදාසට කඩේ යන්න පටන් ගත්තා රාජ්‍ය බැංකුවල කටයුතු කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මෙරට බැංකු පද්ධතිය ස්ථාවරව පවතින බවයි. ඒ බව මහජනතාවට වගකීමකින් යුතුව දැනුම් දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය පවසන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. अमेरिकानु एक्सा जनपद राज्य डिपार्टमेंट देशपालन कटयुतु पिलिबंद सहकार लेखम विक्टोरिया नूलन महात्म्य जनाधिपति गोठाबे राजपक्ष महता हमु वी तिबेनवा ए जनाधिपति कार्यालय दी अमेरिका एक्सत् जनपद राज्य डिपार्टमेंटे देशपालन कटयुत पिलिबंद सहकार लेखम विक्टोरिया नूलट महात्म्य इपर्वे जनाधिपति गोटाबे राजपक्ष महता हमूना ए जनाधिपति कार्यालय दी इवती सर्वपाक्षिक समलवेदी इदिरीपत्तु करणु एहि प्रगति सह दिमन जाति संधाने समग हेट दिन पवत्मित नियमित सकच्छव पिलिबंद वाय जनाधिपति वरिया नूलट महात्म्य धनवत्कले ए पिलिबंद प्रसाद पलकल सहकार लेखम पटी कैनडाव अमेरिका एक्सत् जनपदे सह यूरोप रटवल सिटिन डायस्पोराव සමග සාකච්ඡා පැවැත්වීමේ ඇති වැදගත්කම පෙන්වා දුන්නා. ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට තමා ඉතා කැමැත්තෙන් පසු වුණ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. එසේම උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඔවුන්ට ඇරයුම් කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. අමරිකාවේ හරිත තාක්ෂණය මෙරටට හඳුන්වා දීමටත් සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට සහාය ලබා දීමටත් පියවර ගන්නා බව නූලන් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා. මෙරට අධ්‍යාපන පහසුකම් කෙරෙහි අවධානය යොමු කළ සහකාර ලේකම්වරිය පෞද්ගලිකාංශයේ දායකත්වය ලබා ගැනීමෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුරුල් කර හැකි බවයි පෙන්වා දුන්නේ. කොවිඩ් වසංගතය සහ වෙනත් රටවල සිදුවීමකින් රටේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම මගහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට තීරණය කළ බව ජනාධිපතිවරයා අවධාරණය කළා. එම තීරණයේ සම්බන්ධයෙන් මෙන්ම සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයට සහ ත්‍රස්ත විරෝධී පනත සංශෝධනයට ගෙන ඇති පියවර නූලන් මහත්මියගේ ඇගයීමට ලක් වුණා. ඉතායික්මනින් 113 බහුතරය නැති කිරීමට තමන් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. එතුලින් උද්දච්ච පාලනය අවසන් කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එයද මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පක්ෂ 11 එකමුතුව එලිදැක් වූ රට හරිමගට ජාතික වැඩපිළිවෙල අද මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් වෙත පිළිගැන්වීම සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල යන මහත්වරුන් විසින් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා තමයි සර්වපක්ෂ සම්මුඛ ඊයේ කැපිපෙන චරිතයක් වුණේ. ආණ්ඩුව සූදානම් වෙන්නේ මේ ආණ්ඩුව පැදිලා ඉන්න අරුබුදෙන් ගොඩෙන්ද රනිල් වික්‍රමසිංහ මහතාව පාවිච්චි කරන්න වගේ වැඩක්ද මේ කරන්න දැන්. රනිල් වික්‍රමසිංහ මහතාව පාවිච්චි කරන්න හදනවද රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්තෙන් පාවිච්චි කියනවද නැද්ද කියලා මෙතන මං හිතන්නේ වැදගත් නැහැ. සර්වපාක්ෂික සමුලුවක් ඇඳවන්නේ හැමෝම එකතු වෙලා සමගි වෙලා වැඩ කරන්න. හිටපු අගමැති කෙනෙකුට ඔයා කියලා කතා කරන්න තරම් ආමන්ත්‍රණය කරන්න තරම් උද්දච්ච මිනිහෙක් කියලා මුදල් ඇමතිවරයා ඒකෙත් පෙන්වුවා. ඒකෙත් ඔහුට ඕනේ සමගියක් නෙවෙයි. එතනත් ඕනේ ගැටුම. අපි ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට තියෙන 113 බහුතරය නැති කරනවා. ඔය උද්දච්ච පාලනය අවසන් කරන්න. විශේෂයෙන්ම මම ඔබතුමාලා කියන්නේ දැන් ඔබතුමාලා මේ කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් කියලා. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂට ගාලා 2025 දී නාමල් රාජපක්ෂ කිව්ව අනේ මේ මොන රාජපක්ෂ කෙනෙක්වත් ආයි මේ රටේ පාලන තන්ත්‍රයේ ගෙනින්න අපි නම් ජීවිතේ කඩේ යන්න බලාපොරොත්තුවක් නැහැ. එහෙම අවංග ක්‍රියාමාර්ග ගනිද්දිත් කවුරු හරි ඔයගේ ගොන් කතා කියනවා නම් ඉතින් ඒ මිනිස්සුන්ගෙන් අහන්න ඕනේ ඇයි ඔයා ඔච්චර ගොන් කියලා. විශේෂයෙන්ම ඔබතුමා ඇතුළු ගම්මන්පිල ඇමතුමා ඇතුළු ඔය කණ්ඩායම 2019 මැතිවරණයේ වේදිකාවේදී කියපුවා. දැන් කියන දේවලුත් එක්ක ඔබතුමාලා ජනතාවගෙන් සමාවිල්ලන අපි ජනතාවගෙන් සමාවිල්ලන්න ඕනේ මේ වැරද්ද දැක දැක ඔහේ හිටියනම්. මේ වැරද්දට එරීම නැගිටපු අපිට සමාවිල්ලන්න අවශ්‍යතාවයක් නැහැ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ සරත් ෆොන්සේකා මහතා හට විශේෂ ජනාධිපති කොමිෂන් සභාව චෝදනා බහර දී තිබෙනවා. යහපාලන රජයේ සමයේ සිදු වූ බවකින් දේශපාලන පළිගැනීම් පිළිබඳව මෙම කොමිෂන් සභාව හමුවේ විමර්ශන සිදු කිරීමට නියමිතව තිබෙනවා. විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද පෙරවරු 10ට රැසුණා. පසුගිය යහපාලන සමයේදී පරිගැණීමට ලක් වූ බවට විවිධ දේශපාලඥයින්ට එල්ල වූ චෝදනා මෙම කොමිෂන් සභාව මගින් විමර්ශනයට ලක් කරනවා. අද කොමිෂන් සභාව සඳහා පුද්ගලයින් 107 දෙනෙකු කැඳවා තිබුණා. මෙහිදී මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා වෙනුවෙන් එහි ලේකම්වරයා කොමිසම හමුවේ පෙනී සිටියා. ඔබතුමාලා ඇයි ඊයේ මේ සර්වපක්ෂ සමුළුවට ගියේ නැත්තේ? අපි තීන්දුවක් අරගෙන තිබුණා මේ සර්වපක්ෂික සමුළුවට සහභාගී වෙන්නේ නැහැ කියලා. සර්වපක්ෂික සමුළුවක් කියන්නේ අපි දකින්නේ ආර්ථික විශේෂඥයන් එකතු වෙලා ආණ්ඩුව යම් කිසි ප්‍රතිපත්ති මාලාවක් හදාගෙන ඒ දේශපාලන ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පක්ෂයට බාර දීලා ඒ පිළිබඳ අදහස් විමසුවා නම් ඒක හරි. ඒ කරලා තියෙන ක්‍රියාමාර්ගයේ කිසිම ප්‍රයෝජනයක් නැති එක දේශපාලන සම්දර්ශන හැටියට අපි දකින්නේ. ඊට පස්සේ පැතුමා එහෙම යම් දේවල් ප්‍රතිමුතුමාට අවශ්‍ය මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට දේශපාලන පළිගැනීම් කොමිසමෙන් චෝදනා බාර දී තිබෙනවා. කොමිෂන් සභාව තීරණය කළා වගඋත්තරකාරී වශයෙන් නම් කළ තියෙන කීප දෙනෙකුට විරුද්ධව චෝදනා පත්‍ර ලබා දෙන්න. යනු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට සහ තවත් කීප දෙනෙකුට චෝදනා පත්‍ර ලබා දුන්නා. අනික් අයට චෝදනා පත්‍ර දෙනවද නැති කියන එක හත්වෙනිදට තීරණය කළා දැනුම් දෙන පළකට බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතාද අද දිනේ කොමිසම හමුවේ පෙනී සිටියා. මෙහිදී ස්ලිම් කැන්ටා සම්මාන උළෙලේදී තමා නැවත වරක් වසරේ ජනතා නළුවා බවට පත් කිරීම සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා ජනතාවට සිය ස්තුතිය පළ කර සිටියා. ඇත්තටම හොරා කෑම් අපේ ජාතික ලක්ෂණයක් බවට පත්වෙමින් තිබෙනවාද කියලා අහන්නම හිතෙනවා. සාමාන්‍යයෙන් අපගාව සත්ව කරුණාව පවා මහා ඉහලින් තිබෙනවා කියලයි අප උදම් අනන්නේ. සත්වෝද්‍යානයේ සතුන්ගේ ආහාර වේලනුත් හොරා කනවා නම් සතුන් සහ තිරිසනුන් අතර වෙනස කුමක්ද? ඒ සතුන් ජාතික ධනය හොරා කන්නේ නැතිකම නිසා මතක් කළ යුතුයි. දෙහිවල ජාතික සත්වෝද්‍යානය දැන් කලක පටන් අලුත් ප්‍රවෘත්ති මවන තැනක් බවට පත්වෙලා සතුන්ට කතා කරන්න බෑ. දෙන දේ කාලා කූඩුවට වෙලා වෙන දේ බලාගෙන ඉන්නවා. මේ සත්වෝද්‍යානයේ ආහාර වලින් අවම වශයෙන් මිලියන 76ක් හොරා කනවා කියලා එහි අධ්‍යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය අද ප්‍රකාශ කළා. අද වෙනකොට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආයතන තුල පවතින්නේ බිහිෂණයක් කිවොතින් නිවැරදි. ඇත්තටම මේ කණ්ඩායම ආයතනයේ තියෙන ප්ලාස්ටික් කෑල්ලෙන් නම් විකුණනවා. සත්තුන්ගේ බිත්තරේ නම් හැමදේම විකුණනවා. ආයතනයේ සත්ව
ආහාර ටෙන්ඩරය හරහා වසරකට අවම වශයෙන් මිලියන 76ක් හොරකම් කරනවා. මොකද ආයතනයේ සත්ව ආහාර ටෙන්ඩර් වලින් බොහෝ ප්‍රමාණයක් අරගෙන කරන්නේ ආයතනයේ සේවකයන්ගේම පවුල් වල අය. පළවෙනි අවුරුද්ද ගත්තට පස්සේ දෙවෙනි අවුරුද්ද ඉඳන් ප්‍රයිස් එක කෝට් කරන්නේ 100ට 200ක් 300ක් වැඩි කරලා. එතකොට ඒ හොරකම් කරන අය තමයි මේගොල්ලෝ පිටිපස්සේ ඉඳලා මේ අයව මෙහෙවන්නේ. දැනුවත් කළ යුතු සියලු දෙනාම දැනුවත් කෙරුවා. මම මේ පිළිබඳ වාර්තා අරගෙන ජනාධිපති උපදේශක කෙනෙක් හම්බුණා. මන් දන්නේ මං නොගිය කෙනෙක් නෑ. අදාළ වගකිවිය යුතු පුද්ගලයන් හමු වෙලා මේ පිළිබඳ කිව්වා. විශේෂයෙන්ම මේ විමර්ශන කමිටුවට කිව්වා අවාසනාවකට මේ වෙනකන් අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශයේ ලේකම්වරයා මගේ මේ පිළිබඳව වචනයක්වත් අහලා නැහැ. දැන් ඔවුන් මේ මට පීඩණය දාන්නේ මං ඉල්ලාස්සෙවි කියලා. නෑ මං ඉල්ලාස් වෙන්නේ නෑ. කැබිනට් එකට දාලා ඒ වැරද්ද කරන්න. කැබිනට් මණ්ඩලය මේ රටේ ජනතාව ඡන්දෙන් පත් කරලා යවපු අයනේ. එතකොට හොරුන් රකින්නට හොරුන්ට විරුද්ධව සටන් කරන අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් අයින් කරන්න කැබිනට් එක අනුමැතිය දෙයිද කියලා මමත් මේ රටේ ජනතාවත් බලාගෙන ඉන්නවා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. දින ගණනාවකට ඉස්සෙල්ලා ජනාධිපතිතුමා ජාතික ඇමතුවා. එතුමා ජාතික ඇමතුලා කිව්වේ එතුමා මේ කාරණේදී අසමත් නැත. මේ පවත්නා ගෝලීය අර්බුදයේ හමුවේ සහ පහුගිය ආණ්ඩු කරපු අයගේ ඒ ක්‍රියාකාරකම් මත මේ කටයුත්ත අසමත් වුණාය කියන එක තමයි එතුමා කිව්වේ. තමන්ගත්තු තීන්දුව తీරන නිසාද මේ රටේ ආර්ථිකය සහ ජන ජීවිතය වලපල්ලට ගිහිලා තියෙනවායි කියලා පිළිගන්නේ නැති උද්දච්ච කණ්ඩායමක් එක්ක සර්වපාක්ෂික නෙමෙයි මොනපාක්ෂික සම්මුතියක් තිබ්බත් අපි ඒ සාකච්ඡාවට ගිහිල්ලා වැඩක් නැහැ. මේ රටේ දේශීය කර්මාන්ත සහ අපේකන් සියල්ල විනාශ කරා ඔය පසුගිය වසර ගණනාව තුළ. ඒ නිසා අද අපිට එකට එකතු වෙලා යම් යම් තීන්දුව తీරන ගන්න වෙලා තියෙන ඒ නිසා. ඒ නිසා අපි මමත් වේයන්ගොඩ පේකම්මලේ වැඩ කරපු සේවකේ. මේ අවස්ථාව ඉතාම කල්පනාකාරීව ශ්‍රී ලංකාව හැසිරවී යුතු අවස්ථාවක්. ඒකයි අපි දෙකින් දිගට කිව්වේ මේ ප්‍රශ්නවලට විසඳුමක් දිය හැකි ජාත්‍යන්තරයේ පිළිබඳ අවබෝධයක් තිබෙන වසර 50ක දේශපාලන පළපුරුද්දක් තිබෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේදී සෙවණක් වීම සඳහා ක්‍රියා කළ යුතුව තිබෙනවා. ගෙදරින්දලා බලන කෙනෙකුට හිතනවා තිය රනිල් වික්‍රමසිංහ මහත්තයන් උපදෙස් ගන්නව කියලා නෑ කිසිසේත් නෑ. හැබැයි එතුමා හොඳ යෝජනාවක් ගෙනාවා. ඒ පිළිබඳ අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා එතුමාගේ තියෙන දැනුමට අනුව එතුමා යෝජනා ඉදිරිපත් කරා. එචර එතනින් එහාට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ රටේ ආර්ථික හදනවා කියලා කිසිසේත් අවශ්‍ය නෑ. අපිට හොඳ මුදල් ලැබිතුරෙක් ඉන්නවා. මේක සර්වපාක්ෂික සමුලුවක් තියන්න කියලා අවුරුදු එකහමාරකට ඉස්සලා සජිත් ප්‍රේමදාස මැතිතුමා පාර්ලිමේන්තුවේ කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වෙනුවෙන් කිව්වයි කියලා ඒක උපයෝගී කරගෙන ආණ්ඩුවේ ඇතුලේ තියෙන අභ්‍යන්තරය ආරක්ෂා කරගන්න තමයි දැන් මේ කරන්නේ. මේක රටට පේන්න ලෝකෙට පේන්න කරපු විද්‍යාවක් විතරයි. එහෙම නැතුව මේකෙන් කිසි ප්‍රතිඵලයක් අත් වෙන්නේ නැහැ. ඊයේ ආරම්භ කරපු සර්වපාක්ෂික සමුලුවට අපිත් එක්ක විරසක වෙලා හිටිය බහුතරයක් අපිට ගෙන්න ගන්න ලැබිච්ච එක මං හිතන්නේ ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණේ තවත් තීව්‍ර කරන්න පුළුවන් ඊළඟ සැසියට මේක වර්ජනය කරපු අපේ සහෝදර පක්ෂ මේ සියල්ලම ගෙන්න ගත්තා නම් හෙට දවස සරු කරගන්න පුළුවන්. පාර්ලිමේන්තුව හැල්ලු කරලා තියෙනවා. පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව මේ මුදල් ප්‍රශ්න මේ ආර්ථික අර්බුදය ගැන කතා කරන්න පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂවලට සාකච්ඡා ආරාධනා කරනවා. ඇයි එහෙම කරන්නේ? පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂවලට එක්ක ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන්. ඇයි ඒ නීතිමය ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන දුර්වල කරන්නේ? ඇයි ඒව හැල්ලු කරන්නේ? යටිපෙළ කියව ගන්න. මතු පිටින් තියෙන අයිසිං වලින් රැවටෙන්න එපා. තවත් පුවත් කිහිපයක් කැටියෙන් අන්තර්රාජ්‍ය සේවක නිර්මාණ තරඟාවලිය 2022 සම්මාන ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී සිදු කෙරෙනවා. මෙම අවස්ථාවට පුනරුත්ථාපන කොමසාරිස් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සහභාගී වුණා. සබරගමු මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය නිකුත් කරන ලද බලපත්‍ර අයතාලෙස භාවිතා කරමින් බස් රථයක් රක්මාන සිට මාවනල දක්වා ධාවනය කර තිබෙනවා. මේ හේතුවෙන් අනෙක් බස් රථ ධාවකින් දැඩි අපහසුතාවයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ බලධාරීන් දැනුවත් කළත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැති බව ප්‍රදේශයේ බස් රථ හිමිකරුවන් පවසනවා. මීට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගත හොත් බස් රථ ධාවකින් ඉදිරියේදී වර්ජනයකට සූදානම් බවයි ඔවුන් පවසන්නේ. සබරගම පළාත් මාර්ගස්ත මගී වාහන අධිකාරිය අයතාලෙස මාර්ග බලපත්‍රයක් දීලා තියෙනවා වාහන මාවනැල්ල. ඒක නීති විරෝධී.
යාපනයේ අචුවේල් ජාතික පාසලේ පරිගණක උපකරණ සොරාගෙන තිබෙනවා. සොරකම සම්බන්ධයෙන් අචුවේලි පොලිසිය පරීක්ෂණ සිදු කරන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේට ඊයේ හදිසි කුණාටු තත්වයක් ඇතිව තිබෙනවා. කුණාටුවෙන් නිවෙස් 3කට සහ ලක්ෂ 40කට වැඩි වගාහානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. දෙදහස් විසිදෙක ස්ලිම් කැන්ටා ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 11 වන වරට වසර ජනප්‍රියතම ටෙලිකොම් සන්නාමය ලෙස කිරුළු පැලඳීමට ඩයලොග් ආයතනය සමත් වී තිබෙනවා. එමෙන්ම වසරේ ජනප්‍රියතම සේවා සන්නාමය ලෙසත් ජනතා අභිෂේකයට පත්වන්නටද ඩයලොග් සමත් වීම විශේෂත්වයක්. ඒ අඛණ්ඩව දෙවන වරටයි. පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වන සුරාඩෝ විශ්වවිද්‍යාලයේ පුහුණු ශ්‍රමිකයන් 250 දෙනෙකුගේ උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹදී පැවැත්වුණා. මෙම අවස්ථාවට මැතිව ඇමතිවරු සහ විශ්වවිද්‍යාලයේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. දැන් ලෝකේ පුරාම මොනවද ඒ අවශ්‍යතාවයන් කියලා හිතලා ඒ අනුව පාඨමාලාවල් සකස් කිරීම, වෘත්තීය මට්ටමේ පාඩි සහ අධ්‍යාපන අවස්ථාවන් සකස් කිරීම මගින් තමයි අපිට ලෝකයේ තුල වැඩි අවස්ථාවක් උදා කරගන්න පුළුවන්. එහෙම නැතුව අපිට ඕන දේ අපි හදලා ලෝකෙට විකුණන්න ගියාට හරියන්නේ නැහැ. අධ්‍යාපනය වෙන්න පුළුවන් වෙනත් නිෂ්පාදනයක් වෙන්න පුළුවන් වෙනත් සේවාවක් වෙන්න පුළුවන් මේ මොකක් වුණත් ලෝකයේ ඉල්ලුමට අනුව ඒවා සකස් කිරීමට අපි වෙනස් විය යුතුව තිබෙනවා. ඒ දේ කරන්න සුරාඩෝ කැම්පස් ආයතනය මේ ගන්න උත්සාහය අපි සියලු දෙනාගේම අගය කිරීමට ලක් විය යුතුයි. සුරාඩෝ ආයතනය කියන්නේ ලංකාවේ ප්‍රථම කෙයා ගිවිං ට්‍රේනින් ඉන්ස්ටිටියුට් එක. වැඩිහිටියන් කොහොමද ජාත්‍යන්තර විදිහට රැක බලා ගන්නේ සහ එයාලගේ කැරිය ඩෙවලොප්මන්ට් එක එතනින් එහාට කොහොමද කරන්නේ කියන එක හරියටම කියලා දීපු ආයතනයක් සුරාඩෝ කැම්පස් කියන්නේ. ඉතින් අපි ගොඩක් ස්කිල් ට්‍රේන් කරන ආයතනයක් මේ කෙයා ගිවිං ස්ලවෙනුවෙන් ගොඩක් අපිට විදේශ ආදායම් මේ වෙද්දි ලබා ගන්න පුළුවන් තත්වයක් ඇවිල්ලා තිනවා කියා ගිවර්ස් ලවෙනුවෙන් ගොඩක් අපි හවුස්මේට්ස් ලේ යවනවට වඩා කියා ගිවර්ස් ලේ යවලා විදේශ රටකට අපිට ඉදිරියේදී හොඳ විදේශ විනිමයක් ලංකාවට ගේන්න පුළුවන් තත්වයක් ඇවිල්ලා තිනවා ජාතික ඉදිරි කිරීමේ බැංකුව අභිමානවත් 50 වෙනි සංවත්සරයේ පසුගියදා සමරනු ලැබුවා. ඒ ජාතික ඉදිරි කිරීමේ බැංකු කාර්යාල පරිශ්‍රයේදී මෙම අවස්ථාවට එම බැංකුවේ වත්මන් සභාපතිතුමිය ඇතුළු ඉහළ කළමනාකාරීත්වය එක්ව සිටියා. SLT මොබිටල් සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දශකයකට ආසන්න කාලයක තාක්ෂණික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින් පසුගියදා සුවිශේෂී සංදිස්ථානයක් සංතුහන් කළා. ඒ මාර්ගගත ක්‍රමයට දුම්රිය ආසන වෙන් කරවා ගැනීමට වෙබ් අඩවියක් සහ ජංගම යෙදවුමක් හඳුන්වා දීමෙන් එමගින් මින් ඉදිරියට මගින්ට ලොව ඕනෑම තැනක සිට ශ්‍රී ලංකාවේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමට අවස්ථාව හිමිවනවා. මෙම අවස්ථාවට අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඇතුළු ප්‍රධාන පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන පීඨය මගින් සංවිධානය කළ උපාධි අපේක්ෂකයන්ගේ රැකියා වෙළඳපොළ පසුගියදා පැවැත්වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී උපාධි අපේක්ෂකයන්ගේ අවසන් වසරේ ප්‍රායෝගික පුහුණුව ලබා දීම වෙනුවෙන් මෙම වැඩසටහන පවත්වා තිබෙනවා. මේදී අපි ආයතන රාශියකට ආරාධනා කරලා තියෙනවා ඔවුන්ට පැමිණලා අපගේ ශිෂ්‍යයන්ගේ දැනුම කුසලතාවය මැන බලලා ඔවුන්ගේ ආයතනයට තෝරගන්න කියන එක. විශේෂයෙන්ම අපි පීඨයක් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ අපගේ රැකියාව අපේ ශිෂ්‍යයන්ගේ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව ලබා දීලා ඒ හරහා ඔවුන්ට තමන්ගේ අනාගත රැකියාව තෝරගෙන මේ රට සංවර්ධනය කිරීමට අවශ්‍ය කරන වටපිටාව සකස් කරලා දෙන්න. පුවත් නිමයි සෝදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.